සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේට පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ඉන්දියානු පුරවැසියන් හැමදෙනාම අවුරුදු 70ක් 80ක් තිස්සේම බලවත් ආදරයකින් මහත් ගෞරවයකින් සලකන එකම පුද්ගලයා තමයි මහත්මා ගාන්ධි. වරක් ඔහුගේ සමීප හිතවතෙක් ඔහුගෙන් ඇහුවා මෙහෙම, ඔබ ක්‍රිස්තුස් වහන්සේව ඔය තරම් මහත් වූ ගෞරවයකින් යුතුව සලකනවා නම් ඇයි ඔබ ක්‍රිස්තියානිකාරයෙක් නොවෙන්නේ කියලා. ඔහුගේ උත්තරය වුණේ මේකයි, කවදා හරි දවසක ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන ක්‍රිස්තියානිකාරයෙක් මට මුණ ගැහුණු වෙලාවක මම ඒ ගැන සලකා බලන්නම් කියලා. ඇත්තටම බැලුවොත් සැබෑ ක්‍රිස්තියානිකාරයෙක් ඒ විදිහට නේද වෙන්න ඕනේ? ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් නේද වෙන්න ඕනේ? ශුද්ධ බයිබල් විද්‍යාලයේ විද්‍යාල්පතිවරයෙක් වසර කීපයකට ඉහත කියලා තිබුණා, අපෙන් බොහෝ දෙනෙක් අපේ ඇදහිල්ල ජීවිතය ගත කරන්නේ හරියට නිකම් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ අපව අනුගමනය කරන්න වගේ කියලා. අපි විශ්වාස කරන පරිමිලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ අපේ ඉල්ලේ මිෂ්ට කරන්න කියලා. මේ විශ්වාසගත තමන්ටම සේවය කරගන්නා ආගමේ ස්වභාවය විසින් ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතයේ තවත් භාණ්ඩයක්, ඒ කියන්නේ අපේ සිහින පුරුල් කර බලගන්නු ලබන භාණ්ඩයක් පවණක් බවට පත් කරනු ලබනවා. ක්‍රිස්තුස් වහන්සේ දා උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ අනුගමනය කරන්න කියලා කියද්දී උන්වහන්සේ අදහස් කළේ උන්වහන්සේ ආදර්ශය වෙමින් මඟ පෙන්වමින් රැගෙන යන බව සහ ගෝලයන් උන්වහන්සේ පසුපස පැමිණෙන බවයි. ශුද්ධ ලූක් 5:27 බලන්න, මානුව වරෙන්න කියලා උන්වහන්සේ කිව්වේ. ගෝලයන් වගේ අපිත් අපේ කැමැත්ත අතහැර දමලා උන්වහන්සේට කීකරු වෙලා උන්වහන්සේ උදෙසා අපේ ජීවිත අහිමි කර ගැනීම තෝරාගත යුතු බවයි උන්වහන්සේ කියන්නේ. ශුද්ධ ලෝක 10:33 බලන්න, වැඩේ කිසි දෙයක් නොසිතනවා නම් මේක හරි සරල දෙයක් විදිහට පේනෙන්න පුළුවන්. නමුත් යථාර්ථය නම් ඒක අපට තනියම කරගන්න බැරි වීමයි. හැම දවසකම අපේ සැලසුම් වලට පැත්තකට වෙන්න ඉඩ හැරලා සුදාත්මනාංශයේ මඟ පෙන්වීම මත විශ්වාසය තැබුවොත් පමණයි අපට ක්‍රිස්තුස් වහන්සේගේ වැඩේට සහයෝගය දක්විය හැකිවන්නේ. මේක තමයි අපට ගණන දෙවියන් වහන්සේගේ ක්‍රමය. උන්වහන්සේගේ කීකරු අනුගාමිකයන් වීම පිණිස උන්වහන්සේට මඟ පෙන්වන්නන් නොවි. අපි දෙවියන් වහන්සේට ආඥා කරමු. උන්වහන්සේට මඟ පෙන්වන්නට නොවේ, උන්වහන්සේ අනුගමනය කරන්නට අපට යටහත් පහත් සිතක් ලබා දෙන ලෙසට. ආමෙන්.